ඔයා මූවිස් බලන්න කැමති කෙනෙක් නම් ස්ට්‍රීමින් සර්විසස් පාවිච්චි කරනවා නම් Netflix කියන්නේ මේ වෙනකොට ලෝක විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය ඇප් එකක්. ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ Netflix වල තියෙන දැවෙන ප්‍රශ්න මොනවද කියලා. මගෙන් ඔයාලා අහලා තිබුණු වැඩිම ප්‍රශ්න ගණනක් සෝෂල් මීඩියා හරහාම එකතු කරලා ඒ දේවල් වලට පිළිතුරු ලැබෙන විදිහට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මූවිස් බලන්න කැමති කෙනෙක් නම් Netflix ඇප් එක ඔයා පාවිච්චි කරනවා නම් ප්‍රීමියම් ක්වොලිටියෙන් හැමදේම කරන්න කැමති නම් මං හිතන්නේ අද වීඩියෝ එක ඔයාට වැදගත් වෙයි. ඒ වගේම ඔයා මේ වෙනකොට Netflix පාවිච්චි කරනවා නම් ඒකට අදාළ ටිප්ස් ටිකක් ඔයාට හම්බ වෙයි. ඒ වගේම ඔයා Netflix වලට ආධුනිකයි නම් මේක මීට කලින් පාවිච්චි කරලා නැත්නම් මේකේ තියෙන ෆීචර්ස් ඒ වගේ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාට අවබෝධයක් ගන්නත් පුළුවන් වෙයි. කොහොම නමුත් ඔයා ඉස්සරහට Netflix පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ Android phone එකට, iPhone එකට, computer එකට, smart TV එකට, ඒ වගේම streaming ඕනම console එකට පවා support කරන විදිහට තමයි Netflix නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපි බලමු මොනවද මේ දැවෙන ප්‍රශ්න, මොනවද මේවට පිළිතුරු කියලා. මේ වීඩියෝ එක මේ විදිහට ඔයාලට අරගෙන එන්න අද අනුග්‍රහය දක්වන්නේ දරාස්. ඔයාලා දන්නවා මේ වෙනකොට දරාස් 1111 ශ්‍රී ලංකාවේ ලොකුම ඔන්ලයින් සේල් එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට පුළුවන් දරාස් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ගිහිල්ලා බලන්න. ඔයාලට හිතා ගන්නවත් බැරි තරම් දේවල් හිතා ගන්නවත් බැරි මිල අඩු කිරීම යටතේ මේකෙදි බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා බාණ්ඩයක් මිලදී ගන්නකොට ඔයාලට ස්පෙෂල් ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඒ වගේම තෑගි වවුචර්ස් තියෙනවා. ඔයාගේ බැංක් කාඩ්ස් වලට විවිධ මිල අඩු කිරීම් තියෙනවා. වගේම ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් හැකියාවත් මේක හරහා තියෙනවා. ඉතින් ඔයා DAS 1111 කියන කූපන් කෝඩ් එක පාවිච්චි කරොත් ඔයාට තවත් මිල අඩු කිරීම් බලා ගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාලා තියෙනවා. ඕනම දෙයකදී අපිට දැනෙන දේ තමයි මේක මොනවද සපෝට් කරන ඩිවයිසස්, ඒ වගේම මේකේ තියෙන පැකේජස් මොනවද කියන එක. ඇත්තටම ඔයා කම්පියුටර් එකෙන් මේකට ලොග් වෙන්න පුළුවන් netflix.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඒ වගේම ඔයාගේ ස්මාර්ට් TV එකක් තියෙනවා නම් Netflix app එකේකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ Android iPhone එකක් තියෙනවා නම් Netflix app එක මේකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ඔයා ඩවුන්ලෝඩ් කරගත්තාට පස්සේ ඔයාට account එකක් create කරගන්න පුළුවන් ඔයාගේ email එක හෝ phone number එක දීලා. ඉතින් ඊට පස්සේ තමයි ඔයාට සිද්ධ වෙන්නේ ඔයාගේ package එක select කරගන්න. ඔබට පේනවා ඇති දැන් මෙතනදී බේසික් පැකේජ් එක, ස්ටෑන්ඩඩ් පැකේජ් එක සහ ප්‍රීමියම් පැකේජ් එක ලෙස පැකේජස් තුනක් තියෙනවා. මේක තමයි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ. Netflix වල අපිට හිතා ගන්නවත් බැරි තරමක් movies, documentaries, ඒ වගේම TV series වගේ දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් categories යටතේ අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා, download කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ service එක අපිට දෙනකොට සම්පූර්ණ මේවා advertisement වලින් තොරයි. ඉතින් එතකොට මේ service එක දෙනකොට අපිට මේකට මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. පළවෙනි එක basic එක $7. මේකේ standard quality එකකින් අපිට videos බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේකේ screen එක එකම වෙලාවකදී එකක් විදිහට තමයි මේකල සඳහන් කරලා තියෙන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට ඔයා ඔයාගේ ෆෝන් එකේ ඇප් එකෙන් බල බල ඉන්නවා. එතකොට බෑ ඔයාට ඔයාගේ කම්පියුටරෙන් ලොග් වෙලා බලන්න. එතකොට වැටෙනවා ඔයා දැන් ෆෝන් එකෙන් බල බල ඉන්නේ. ඒ හින්දා ඔයාට තව එකක් ලොග් වෙන්න බෑ කියලා. ඉතින් බැරි වෙලාවත් හිතන්න ගොඩක් වෙලාවට Netflix එකක් තනියෙන් කෙනෙක් පාවිච්චි කරන්නේ නැහැ. පවුලේ කීප දෙනෙක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. සමහර විට ගර්ල් ෆ්‍රෙන්ඩ් එක බෝයි ෆ්‍රෙන්ඩ් එක දීලා තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවන්ට මේ යූසර් නේම් පාස්වර්ඩ් ෂෙයා කරන් ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට පුළුවන් මේ ස්ටෑන්ඩඩ් කියන එකට යන්න. එතකොට ඔයාට පේනවා ඇති මේකේදී රෙසලූෂන්ස් ක්වොලිටි එක වැඩි වුණා විතරක් නෙමෙයි මේකේ එකවර බලන්න පුළුවන් ස්ක්‍රීන් ගානත් වැඩි වුණා. මේකෙන් අපිට දැනගන්න තියෙන දේ තමයි දැන් ඔයා මෙතන ඉඳන් ඔයාගේ ෆෝන් එකෙන් බල බල ඉන්නකොට තවත් යාළුවෙක්ට පුළුවන් ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් පාවිච්චි කරලා එයාගේ ෆෝන් එකෙන් බලන්න. හැබැයි තුන්වෙනියෙක්ට බලන්න බෑ, එකවරකට දෙන්නයි බලන්න පුළුවන්. ඊළඟ එක තමයි ප්‍රීමියම් කියන්නේ. ඇත්තටම මේක 4K HDR බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවට නම් මේක ගැලපෙන්නේ නැහැ. මොකද අපිට 4K බලන්න මේකට ගොඩක් ඩේටා වැය වෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකාවේ ඩේටා ගැන ප්‍රශ්න තියෙනවා නම් ඔයා මේක ගන්න එකක් නැහැ. හැබැයි මේකදී අපිට වාසියක් තියෙනවා. එකවර 4 දිනකට බලන්න පුළුවන්. ඇත්තටම $11 එකට වැය වෙන්නේ ස්ක්‍රීන් 4ක් එකවර බලන්න පුළුවන් එක මේකදී අපිට ලැබෙන වාසියක්. ඉතින් ඇත්තටම මේක ගැන ගොඩක් අය ප්‍රශ්න අහලා තිබුණා. මෙන්න මේ ටික තේරෙන්නේ නැති කම. ඉතින් මම හිතන්නේ අද ඒ ටිකට ඔයාට පිළිතුරක් එන්න ඇති. දෙවෙනි එක තමයි payment options කියන්නේ. දැන් මේක ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාවේදී වෙනස්. ඔයාට පුළුවන් මේකේ payments ඇතුළේ ගියාට පස්සේ ඔයාගේ credit හෝ debit card එකක් දීලා payment එක කරන්න. $7ක්, $9ක්, $11ක් විදිහට. ඒ වගේම තව option එකක් තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ dialogue number එක දුන්නොත් ඔයාගේ dialogue bill එකට තමයි monthly payment එක එකතු වෙන්නේ. ඉතින් එතකොට ඔයාට credit card, debit card දෙන්න බයයි නම් මේ option එක select කරගන්න පුළුවන්. මම අතට මීට කලින් videos කීපයක් කරා. ඔයාට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux Netflix කියලා search එකක් දාලා ඒ ටික බලන්න. ඊළඟ point එක තමයි අපිට මේක personalize කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අර ඔයාගේ එකම account එක කීප දෙනෙක් බලනවා නම් දැන් අනිත් අය බලපු දේවලුත් ඔයාට suggest වෙන්න පටන් ගන්නවා. ඒ අය කැමති ඒවත් ඔයාට suggest වෙන්න පටන් ගන්නවා. ඒ නිසා Netflix app එකේ ඔයා මොකෙන් log වුණත්
ඔයාටම අවශ්‍ය විදිහට ප්‍රොෆයිල් එකක් මැනේජ් කරන්න අවස්ථාව දීලා තියෙනවා. උදාහරණයක් විදිහට හැමදාම ඔයා ඇප් එක ඔන් කරනකොට ඔයාගේ ප්‍රොෆයිල් එක මොකක්ද කියලා අහනවා. ඒකෙන් ලොග් වුණාම තමයි ඔයාට අවශ්‍ය දේවල් බලන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. මේ විදිහට ඔයාට ප්‍රොෆයිල්ස් ක්‍රියේට් කරන්න පුළුවන්, අවශ්‍ය විදිහට මැනේජ් කරන්න පුළුවන්, අවශ්‍ය නම් දාන්න පුළුවන්, ඒ වගේම ඔයාට අවශ්‍ය ප්‍රොෆයිල් පික්චර් එකක් මේ අතරින් සිලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි ඔයාට ඔයාගේ ෆොටෝ එකක් දාන්න අවස්ථාව මේවල දීලා තියෙන්නේ නැහැ. ඒවගේම ඔයා පාස්වර්ඩ් එක ෂෙයා කරන් ඉන්න හැමෝටම මේ හදපු ප්‍රොෆයිල් එක පෙන්නනවා කියලා ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඉතින් ඊගාව ප්‍රශ්නේ, Netflix වල තියෙන මේ දේවල් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්ද? මේක තමයි වැඩිපුරම දෙනෙක් අහලා තියෙන ප්‍රශ්නේ. ඇත්තටම ඔයා අවශ්‍ය මූවි එකක් ඇතුළේ මේ විදිහට ගියාට පස්සේ මේක ඩවුන්ලෝඩ් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට මේකේ පාවිච්චි කරන්න පුළුවන් විදිය තමයි ගොඩක් වෙලාවට ඔයා ෆෝන් එකෙන් නම් බලන්නේ, ඔයාගේ නයිට් ටයිම් ඩේටා ගොඩක් වෙලාවට ඉතුරු වෙනවා. ඉතින් එතකොට ඔයාට 12න් පස්සේ ඔයා බලන්න කැමති TV series ටික, එහෙම නැත්නම් films ටික ඩවුන්ලෝඩ් කරලා තියාගෙන ඉන්නවා. එතකොට ඔයාට පුළුවන් ඔයා ට්‍රැවල් කරනවා නම්, පාඩම් කර කර ඉන්නකොට දවල් වරුවට මොනවා හරි බලන්න ඕනේ නම් ඩේටා ගාස්තුවක් යන්නේ නැතුව, මොකද ඔයා රෑ එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ අන්න ඒ දේවල් බලන්න. ඒ විතරක් නෙමෙයි, ඔයා ඩවුන්ලෝඩ් කරපුවා මැනේජ් කරන්න පුළුවන් හැකියාවත් මේ විදිය සෙටින්ග්ස් වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. කොයිතරම් ස්ටෝරේජ් එකක් වැය වෙලා තියෙනවද, ඒ වගේම ඔයාගේ TV series එකේ ඔයා එපිසෝඩ් එක බලලා ඉවරනවාම ඊගාව එක ඩවුන්ලෝඩ් කරන්නද කියලා මෙයා අහනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් මේ හැම දෙයක්ම ආයි ඩිලීට් කරලා දාන්න පුළුවන් හැකියාවත් මෙගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා දැනගන්න ඕන දේ තමයි Netflix වල මේ ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න විතරක් නෙමෙයි ඩවුන්ලෝඩ් කරගෙන මූවි එක බලන්නත් පුළුවන්. ඉතින් ඇත්තම මේක යූස් කේස් එක අර මම කලින් කිව්වා වගේ නයිට් ටයිම් ඩේටා විතරක් නෙමෙයි, ගොඩක් අය ඔෆිස් එකෙන් ඩවුන්ලෝඩ් කරන් යනවා. හැමදාම තමයි කැම්පස් එකේ Wi-Fi වලින් ඩවුන්ලෝඩ් කරන් ඇවිල්ලා ගෙදර ඉඳන් ඕන වෙලාවක බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. Netflix phone එකේ app එක පාවිච්චි කරන්නේ ගොඩක් අය මේකේ තියෙන මේ ෂෝට් කට්ස් ටික පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ brightness මේ විදිහට අඩු වැඩි කරගන්න. ඒ වගේම තප්පර 10ක් ඉස්සරහට පස්සට මේක අරගෙන යන්න seek buy එකට යන්නේ නැතුව. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ movie එකේ speed එක මේ විදිහට අඩු වැඩි කරන්න. ඊළඟට පුළුවන් ඔයාගේ ස්ක්‍රීන් එක ලොක් කරන්න, මොකද ටච් වුණොත් එහෙම මේකේ තියෙන ඔප්ෂන්ස් ඔන් වෙන නිසා ඔයාට ආයෙ ටච් කරනකම් මේක මේ විදිහට ලොක් කරලා දාන්න පුළුවන්. අනිත් දේ තමයි සමහර ෆිල්ම්ස් ලැන්ග්වේජස් කීපේකින් තියෙනවා. සබ්ටයිටල්ස් පවා ලැන්ග්වේජස් කීපේකින් තියෙනවා. ඔයාට පුළුවන් මේක සිලෙක්ට් කරලා ඒ වගේ සබ්ටයිටල්ස් ලැන්ග්වේජස් ඇඩ් කරලා තියෙන ඒවා විතරක් ඒ අවශ්‍ය දේවල් වලින් බලා ගන්න. ඒ වගේම අවසාන වශයෙන් ඔයාගේ Netflix app එකේ settings ඇතුළට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ Wi-Fi වලින් විතරයිද, මොබයිල් ඩේටා වලින් විතරයිද, මේ දෙකෙන්ම ඕනේද, එහෙම නැත්නම් මේක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ quality එක මොකද්ද, ඩවුන්ලෝඩ් කරන්න ඕන location එක මොකද්ද, මෙන්න මේ දේවල් select කරලා ඔයාට අවශ්‍ය විදියට ඔයාගේ account එක customize කරගන්න ඔයා අමතක කරන්න එපා. ඉතින් ශ්‍රී ලංකාවේ මේ වගේ streaming services ගොඩක් ජනප්‍රිය නැහැ. නමුත් මේ වෙනකොට මේක ජනප්‍රිය වෙගෙන එනවා. ඒ කියන්නේ ගොඩක් අය මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා ඔයාලටත් මොනවා හරි මේ වගේ දේවල් පාවිච්චි කරනකොට කොහොමද මේක පාවිච්චි කරන්නේ, මේකේ අපිට හම්බෙන benefits මොනවද වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ ගොඩක් වෙලාවට ඔයා online මොකක් හරි horror copy එකක් වගේ දේවල් බලනවා නම් මේක advertisement වගේ pay වෙනවා. නමුත් මේකෙදී අපි මේ ඩොලර් 7ක් ඩොලර් 9ක් ඒ කියන්නේ රුපියල් 1500කට අඩුවේ මුදලක් ඔයාට දීලා මාසෙට ඇති වෙනකම් movies වගේ දේවල් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා dialog bill එකෙන් මේක pay කරොත් මාසෙට GB 5ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාට films 5ක් 6ක් විතර වගේ බලා ගන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයා මතක තියාගන්න ඕනේ මේකට වෙනම data වය වෙනවා. එතකොට හොඳම option එක තමයි ඔයාගේ night time data පාවිච්චි කරන එක. එහෙම නැත්නම් office එකේ campus එකේ ගිහලා download කරන් එන එක. මේ ටික තමයි අත්‍තරම වල වැඩිපුර මහලු තිබුණු ප්‍රශ්න. තමුණු හරි ගැටලු දිනනවා නම් පල්ලිය කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට මේකට පිළිතුරු හම්බුනා නම් යාළුවෙට දරගන්න ෂෙයා කරන්න. චැනල්ස් බෝව subscribe කරන්න. Instagram එකේ follow කරන්න. ඊගොස් සිංහල ගීක් ෂෝ එකේ එක්මන්ට හම්බුනා.